ලංකාවේ 4න් 3කට ආසන්න භූමි ප්‍රමාණයක් පුරා මහවැලි ව්‍යාපාරය පැතිර පවතිනවා. ජාතික ආර්ථිකය පෝෂණය කිරීම සඳහා මෙම ගොවි මහතුන් අතරමැදි කන්නේ හා ජලහිඟ අවස්ථාවලදී අතිරේක ආහාර භෝග වගාවෙන් විශාල දායකත්වයක් සපයනවා. අපි ගොවි මහතුන්ට විශේෂයෙන්ම කෘෂිකර්මක තාක්ෂණයේ හඳුන්වා දෙන වැස්සන් තමයි ගොවිබට අරන. ඉතින් අද ගොවිබට අරනතුරු ඔබට අපි හඳුන්වා දෙන්න සූදානම් කළේ මහවැලි සීකලාපේ රන්කොත්ගම ග්‍රාමයේ අපේ තරුණ ගොවි මහත්තයගේ විස්කම් වැඩක්. ඉතින් මේ විස්කම් වැඩේ මොකද කියලා අපි කියනවා නම් විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්ම නිෂ්පාදන වලට ලොකු විදමක් යනවා විශේෂම අතිරික ආහාර භෝග වල අස්සු නිලින් තමයි. ඉතින් මේ නිෂ්පාදන වියදම අවම කරන්න යන්ත්‍රයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ යන්ත්‍රය පිළිබඳ තමයි අපි හඳුන්වා දෙන්නේ. පගා කරන භෝග අතර මුං උඳු කව්පියන භෝග විශේෂයි. මෙම භෝග සඳහා නිෂ්පාදන වියදම වැඩි වශයෙන් වැය වෙන්නේ අස්වනු නෙලීම හා සැකසීම සඳහායි. මේ සඳහා විකල්ප ක්‍රමවේදයක් ගැන සිතා ඔවුන් විසින් නව යන්ත්‍රයක් නිපදවලා අවුරුදු 4-5ක් වැඩිය කාලයක් තිස්සේ කරනවා. ඉතින් අපිට ගොඩක් අපහසුතාවයකට ලක් වුණා උදු භෝගයේ අස්වන නලයා ගැනීමට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ උදු අස්වන නලා ගන්න මැෂින් එකක් මා විසින් සකස් කරා. ඒ කියන්නේ ඒක ගොයම් කපන යන්ත්‍රයක් තමයි. ඒක වෙනස් වීම කරලා ඉවරලා උදු කපන්න හැදුවා. කන්නේ අපිට ප්‍රශ්නයක් ආවා උඳු කරාම උඳු වගාවේ අස්වනු නෙලීමේ ප්‍රශ්නයක් තිබුණා. හෙක්ටයාර 5ක් 6ක් කරාමම ඒකේ අස්වන නෙලන්න ගොඩක් අමාරුයි. අපි අර පැහැෙන ගානට අස්වන නෙලනවා. අපි මේ ගොඩක් ශ්‍රමය යනවා ඒකට. ඒ නිසා මුං වලින් බැහැර වෙලා උඳු කරන්න පටන් ගත්තා. උඳු කරනකොට අපේ මේ යුනිට් එකේ රංකෙත්ගම ගම්මානයේ අපේ ගොවි මහත්තයෙක් ඒකට උඳු මේ කපන මැෂින් එකක් හඳුන්වලා දුන්නා. ඒ ගොවි මහත්තයාම ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ ගොයම් කපන මැෂින් එකටට. උඳු මේ මුං බීජ කිසිම පියලිතාවයක් නැතුව හොඳට බීජ ගන්න පුළුවන් විදිහට ඒ ගොවි මහත්තයා අවුරුදු 2ක් තිස්සේ මහන්සි වෙලා මේ හදලා තියෙනවා මේ මැෂින් එක. ඒකෙන් ඇත්තටම ගොවි මහත්තරන්න ගොඩක් මේ වාසි ගේනවා. දැන් අපිට හෙක්ටයාර එකක් අසන්න නෙලන්න ගොවි මහත්තුරු කරනවා නම් ශ්‍රමය 50ක් විතර යනවා. දැන් මේ ගොවි මහත්තයාගේ මේ මැෂින් එකෙන් අපිට පැයට දෙකට මේක අසන්න නෙලා ගන්න පුළුවන්. ඒ නිසා දැනට දැන් ගොඩක් මේකෙන් බැහැරව හිටිය ගොවි මහත්තුරුත් ගොඩක් දැන් ඒකට යොමු වෙලා ඉන්නවා මේ අසන්න නෙලීමේ ප්‍රශ්නේ නිසා. එදා ඉඳලා ඉගෙනගත්ත දෙයක් තමයි දැනගත්ත දෙයක් තමයි මේ රනිල භෝග වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කළා. ඒතර පසට අවශ්‍ය නයිට්‍රජන් ටික ලබා දෙන ශාකයක් නිසා ශාක නිසා මම හිතන්නේ අපිට අර ඒ කාබනික වගාවටත් මේක යොදා ගන්න පුළුවන්. මේකේ හැම දෙයක්ම අපිට අස්සන්න නොගත්තා සමහර අවස්ථාවල අර අපි සන්නේම් ශාකයේ ඒ කාලේ වගා කළා ඒක පොළොවට යට කළා අපිට අවශ්‍ය පසට අවශ්‍ය නයිට්‍රජන් ටික ලබා ගන්න අපි මේ ආදර්ශන කළා. ඒ විදිහට පොර කාබනික ගොවිතැනට යොදාගෙන තියෙනවා. ඒ වගේ දැන් මේ වගා මුං ඇට ඒ කියන්නේ රනිල කොළ සියලු භෝග වගා කරන්න පුළුවන් භෝග අපිට ක්ෂේත්‍රයේ රටකජු වෙන්න පුළුවන් මේ මුං ඇට වෙන්න පුළුවන් උඳු වෙන්න පුළුවන් රවුපි වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ රනිල කොළේ ශාක. එතකොට මේ මෑ උපකුලයේ විශේෂයෙන් ඒ ශාක අපි ඒ විදිහට යොදාගෙන අපේ පොළව සස්ත්‍රීක කරගන්නත් මේකෙන් අපි විශාල මේ විශාල අරමුණක් තියෙනවා අපිට ඒක කරගන්න. මැෂින් එක හදන්න මට අවුරුදු 2ක් 3ක් අතර වාය ගියා.
සාමාන්‍යයෙන් මේ වගේ මැෂින් එකක් හදන්න සාමාන්‍ය මට වේදම සාමාන්‍ය ලක්ෂ 2.5ක් 3ක් අතර වගේ යනවා ඒ කියන්නේ වෙනස් කිරීම කරලා එතකොට සාමාන්‍යයෙන් අපි අක්කරයක් මම දැන් කියන්නේ කුලියට කරනවා කුලියට සාමාන්‍ය අක්කර 2.5ක් අස්සන නෙලන්න ගන්නවා සාමාන්‍ය රුපියල් 25000ක් අතර ගන්නවා ඉතින් ප්‍රමේය කරොත් එහෙම 60000ක් 70000ක් 50000ක් 60000ක් අතර වගේ ප්‍රමාණයක් යනවා ඉතින් ගොවියට ගොඩක් කියන්නේ වැහි කාලවලදී දැන් සාමාන්‍යයෙන් වැස්ස පායපු ගමන් ආවුරල්ලක් කරන ගමන් සාමාන්‍යයෙන් ඉක්මනින් මැෂින් එක දාලා කපා ගන්න පුළුවන්. මිනිස්ත්‍රමය කරද්දී සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් අතර වාගේ යනවා ගලවලා දාලා ඒවා මේ අරගෙන පාගලම කරලා ගන්න. එතකොට ඉතින් අදිස්සේ වැස්සක ඩවුනොත් එහෙම මේ උඳු බෝගේ ටක් ගාලා පැලවෙනවා. ඉතින් ඒක හින්දා මැෂින් එකක් හදන්න ඉතින් මම සකස් කරලවලා ඉක්මනින් ඉතින් ආදායම් ගන්න පුළුවන් විදිහට හදලා ගත්තා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තයේ නියැලෙන ගොවි මහතුන්ට බලපාන ප්‍රධාන ගැටලුවක් වලින් එකක් තමයි ඒගොල්ලන්ගේ කෘෂිකර්මයේ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම අවශ්‍යතාවය සපුරාගන්නේ කොහොමද කියන එක. එතකොට මෙහිදී ඒගොල්ලන්ගේ නිෂ්පාදන වියදමත් වැඩි වෙනවා මේ කාරණය නිසා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට අපි මේ ගැටලුවට විසඳුම් සොයා ඉන්න අතරේ අපේ කෘෂිකර්ම උපදේශක ප්‍රසාද් සෙනරත්න මහතා හරහා මට දැනගන්න ලැබුණා මෙම මහවැලි දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ තරුණයෙක් එයතරම ගොවියෙක් වගේම කාර්මිකයෙක් උඳු වගාවේ අසුණු නෙලීම සඳහා වී වගාවේ අසුණු නෙලන්න පාවිච්චි කරන සංයුක්ත අසුණු නෙලන යන්ත්‍රයම යම් ප්‍රමාණයකට නවීකරණය කරලා යන්ත්‍රයක් හදලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණ නිසා අපි අද බලාපොරොත්තු වුණේ මේ යන්ත්‍රය ගොවි මහතුන්ට හඳුන්වා දීලා ඒ යන්ත්‍රය හදපු තරුණයාට යම්කිසි ඒ සඳහා ලබා දිය හැකි සහයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක තමයි අපි උත්සාහ කරේ. මේ මැෂින් එකෙන් මං හැදුවේ උඳු කපන්න තමයි ගොඩක්ම කියන්නේ සරස හදුවේ. ඉතින් මේකේ උඳු මුං කව්පි කුරහන් වගේ දේවල් කපන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් ටික කරන්න තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ වෙනස් කීම් කරලා ඉවරලා ඒ ටික ආපහු වර්ගස්සවලා ගොයම් කපන්නත් පුළුවන්. උඳුවගාව ගත් කල ලංකාවේ MI1 හා අනුරාධ යන ප්‍රභේද තමයි වගා කරන්නේ. පේලි අතර සෙන්ටිමීටර් 60ක්ද පැලාතර සෙන්ටිමීටර් 10ක් වන ලෙස තමයි වගාව සිදු කරන්නේ. මොවුන් අක්කරයක් සඳහා බීජ කිලෝග්‍රෑම් 12ක් පමණ සිටුවනවා. තමත් ගුණාත්මක නිෂ්පාදනයක් වුණ අතින් බිහි වෙන එක අපි දැක්කා. ඒ කටයුත්ත ඉතාමත් වැදගත් කොට අපි සලකනවා. ඒ වගේම මේ අතරමැදි කන්නේ වගාව ප්‍රචලිත වීම තුළින් අපිට පුළුවන් ඊළඟ කන්නේට අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කරගැනීමේ වැඩසටහනකටත් මේ තුලින්ම යන්න අපි නිරීක්ෂණය කරපු සියලුම වගාවන් අපි දැක්ක ඉතාමත් හොඳට සරුසාරව පවතිනවා. ඉතින් මේ පෙළඹවීම කියන්නේ මේ පහසුව ඉතාමත් වැදගත් වෙනවා ගොවි මහතුරුන්ට මේ වගාව ප්‍රචලිත කරන්න. වගාව ප්‍රචලිත කරන්න තියෙන ලොකු ගැටලුවක් තමයි අධික කම්කරු ශ්‍රමය, කම්කරු හිඟතාවයේ මේ වගේ දේවල්. එතකොට ඒක නිසා ඇත්තටම වගාවන් දියුණු කරන්න අපිට වැදගත්ම වෙන දේ තමයි යාන්ත්‍රීකරණය ප්‍රචලිත කිරීම. මට මේ මැෂින් එක රට හැමතැනම ව්‍යාප්ත කරන්න පුළුවන්. ඉතින් මට ඕන කොහෙන් හරි අනුග්‍රහයක් තමයි ඕනේ. මම ඒ කියන්නේ හැමතැනින්ම මේ මැෂින් එක හදන්න එහෙට මෙහෙට ණය වෙලා ඉවරලා බඩුව හම්පන්න එහෙම මේ ඉල්ලගෙන තමයි මේ මැෂින් එක කරලා තියෙන්නේ. කොහෙන් හරි ඒ කියන්නේ මේ රාජ්‍ය අනුග්‍රහයක් හරි පුද්ගලික අංශයෙන් හරි කමක් නැහැ. මේකට අනුග්‍රහයක් දක්වන්න පුළුවන් නම් මේක රට හැමතැනම ව්‍යාප්ත කරලා ගොවියාගේ ඒ කියන්නේ මුදල් ඒ කියන්නේ ඉදිරි කරගන්න හැකියාව ලබා දෙන්න පුළුවන් මට. පෝෂණ ගුණය අතින් ඉහළ මාංශ භෝගයක් වන උඳු වියලි පරිසර තත්ත්ව හොඳින් ප්‍රිය කරන භෝගයක්. උඳු වගාවේ මේ දැන් අවුරුදු 6කට වැඩිය මම උඳු ගොවිතැන් කරනවා. මේ ගොවිතැන් කරනවා නම් මම කට්ටිය දාලා තමයි උඳු කපන්නේ. කමතේ දාලා පාගන්නේ. පාගලා ඉතින් පෑන් එකට දාලා තල්ලඩ කරලා එක්කම කරලා ගන්නවා. පෑන දුකක් විඳින්න ඕන මේ උඳු පාගලා ඉතින්. එහෙම කපලා ඉතින් ගලවලා. ඉතින් දැන් එහෙම නෙමෙයි දැන් අපි මේ මැදින් එකක් තාක්ෂණය කරගෙන යනවා මේ උඳු කපන්න.
ඒ කපන එකෙන් මේ සෑහෙන ලාභයක් හිටිනවා දැන් කට්ටිය දාලා ගලවන්න ගියොත් සාමාන්‍ය අක්කර දෙකමාරක් ගලනකොට 45ක් 50ක් විතර යනවා මිනිස්සෙම එහෙම ගියාම පඩි යනවා රුපියල් 75000ක් විතර දැන් අපිට එහෙම නේද මේ මැෂින් එකෙන් කපන එකෙන් අක්කර දෙකමාර කපන්නේ රුපියල් 25000 මේ 25000 සෑහෙන ලාභයක් තියෙනවා අනික මේ අර හැපිලා බිමට වැටෙන තනකොළ ටික රොඩු ටිකෙන් සෑහෙන පොහොරකුත් ලැබෙනවා ඊළඟන්නේ මේ වී වගාවක बीज पेलवेन विट मल पिपेन विट हा बीज मोरन अवधि वल जले हिंग नोवीमट मौन वकपला गान्नवा मेनिसा अक्करेकट किलो अटसियाक पमन अस्वेन्नाक लबागत हेकी बाव मेम गोवीन पावसनवा उदुवगाव असनलंडी अंतरान नोतुबुन निसा मेकिदी अपि करन्ने गोयं खपन कम संयुक्त पलमन अंतरे मगिन असन सकसने नमूत मेकिदे अतिवन गैटलू तमाई प्रायोगिक अतिवन गैटलू मे अद मे इन इन अपे गोल महत्ते खनुनागेन एक बैडी दीवन पीदी संयुक्त कोलम यंत्रे एक कार्यंकरण दल बट सह अनेक उपांग उदु असन नेली मे असन अवसान सकसी में कार्य करगे नि सदा सुसु आकार सकस करला अद मे उगाव असन निलो सामान्य उदुवगा असन निलना कोट हेक्टेयर पैकेट करना संयुक्त कोलम यंत्रेकिंग करोत्तेम अभी पैकिंग करना कार्य कार्यकर्ला तव पैदे एक शुद्ध क्रीम सह अभद्रीम सीधे नमूत मे मेसिन के दवसा देखा तुना एक दिखे वेड करा मेके किसी दिया कईंकर सिद्धुन तो उदू कार्य यदवागंड पुलवा उदू बीज असन नीम सद पमणक भावित करना पुलवांग कार्य मे मेसिन का हदला तीन एक मुदुवग नूर कटाते सील मुदुवगा प्रयोजन गण मुदुवगा पशु दीवगा नवत मे दिमुन तत्र मे सिन्नक तथा तत्र पचल इतर अवस्था दीवगा මෙම යන්ත්‍රයේ නිෂ්පාදන වියදම අවම වන නිසා ඉදිරියේදී වගාව වැඩි වශයෙන් සිදු කිරීමට හැකියාව ලැබෙන බව ඔවුන්ගේ අදහසයි. එබැවින් අපේ වගා බිම් සරු කරන මෙවන් දිරිය පුතුන්ට අත දීම කෘෂිකර්මයට ආදරය කරන සැමගේ යුතුයකමක් හා වගකීමක්. රටේ කෘෂිකර්ම කියන්නේ ඒ රටේ ජීවනාලිය. ඉතින් මේ ජීවනාලිය බාර ගන්න ඉන්න තරුණ දූපතුන් තමයි මේ ඉන්නේ. මේ දූපතුන්ගේ දැනුම කුසලතාවය අපේ රටේ කෘෂිකර්මයේ දියුණු කරන්න භාවිතා කරනවා කියන එකට හොඳම නිදසුන් තමයි මේ යන්ත්‍රය. ඉතින් මේ යන්ත්‍රය පිළිබඳව ඔබටත් තොරතුරු දැනගීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න ක්‍රියා දිස්වන ලිපිණයට ලිවීමෙන් හෝ හැමතීමක් ලබා දෙන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබට ඇති වෙන ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාපෘති කාර්යාලයට යොත් ඒ රයින් සිට මහත්මිය කරි මහත්මිය කරි හමු වුණා නම් ඔබේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 19 දුරකථන අංකය. මේ දුරකථන අංකයට ඇමතීමක් ලබා දෙනුන් ඔබගේ ශ්‍රේෂ්ඨයේදී ඇති වෙන ගැටලුවට විසඳුම් දුරකථනයේ මගින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔබ සමග රැඳී සිටින අපට වෙන් වූ කාලය නිමා වෙලා ඔබෙන් සමුගෙන යන්නයි මේ සූදානම්. තව සද්දෙනකින් ඔබ හමුවීමට මේ බලාපොරොත්තුව පෙරදරි කරගනිමින් ඔබෙන් සමුගෙන යන්නේ ඔබේ වාසනාවන්ත සිතුම් පැතුම් මිටුණ පළබර සතියක් වෙනුතුයි.